යුක්තිය මෙහෙයුමේ යටතේ ගල්කිස්ස ප්‍රදේශයේ කළ වැටලීමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා. අයිස් සහ කේරළ ගංජාලවියෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 50,000ක් සහ ජංගම දුරකථන 3ක්ද සොයාගෙන තිබෙනවා. මොහු පානදුරු ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මද්‍රව්‍ය අල්විකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර විදේශගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නියෝජිතයෙකු බවටද සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 29ක් වන සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය සමත් වුණා. යාපනයේ කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේදී පොලිස් විශේෂකාර්ය බලකාය වැටලීමක් සිදු කළා. ඒ එම බලකායේ යාපනයේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. එහිදී කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 145ක් වන TNT අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගයක්, RPG උණ්ඩ කොටස් 8ක්, මිලිමීටර 60 මෝටාර් උණ්ඩ 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු මන්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු මෙම පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් කුමන ආකාරයේ ක්‍රියාවක් සිදු කිරීමට සැලසුම් කළේද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.